ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක් මේ කාරණාවේදී අපිට පැහැදිලි මේ වෙලාවේදී අපි මොකද කරන්න කියන කාරණාව අපි දේශපාලන පක්ෂයක් විදිහට නෙමෙයි මේ රටේ සුවිශාල කාර්යභාරයක් සිද්ධ කළේ ජාතික සංවිධානයක් විදිහට රටට ජාතියට සම්බුද්ධ ශාසනයට සිදුවෙච්ච විපත්ති බලාගෙන ඉන්න බැරි තැන අපි කරදේ ජාතික සංවිධානයක් විදිහට මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන සමාජගත වෙලා මේ රටේ සම්පත් විනාශ කරනකොට ඒකට එරෙහි වෙලා මේ ජාතිය විනාශ කරන්න කටයුතු කරනකොට ඒට එරෙහි වෙලා ඒ සියල්ල ජයග්‍රහණය කරන්න අපි කටයුතු සිද්ධ කරන්න යෙදුනා පෞද්ගලික වකවානුවලදී. ඉතින් ඒ ජාතිය ආරක්ෂා කරන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ අපිට රටක් ආරක්ෂා කරන්න ශාසනය ආරක්ෂා වෙන රටක් තියෙන්න ඕනේ. රටක් නැතිව ශාසනයක් ආරක්ෂා වෙන්නේ නැහැ. සාපි ජාතිය ආරක්ෂා කිරීමේ කාර්යභාරයත් එක්කම රටේ ආරක්ෂාව අපි සුරක්ෂණය කරන්න ඕනේ කියන භික්ෂුවගේ කාර්යභාරය. හාමුදුරුවන්ට ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා කියලා කිව්වේ හාමුදුරුව පන්සලේ හතමායිම ආරක්ෂා කරන නිසා විතරක් නෙමෙයි. පන්සල හතරමායිම ආරක්ෂා කරන නිසා නෙමෙයි. රටට ජාතියට සම්බුද්ධ ශාසනයට යම් විපත්තියක් වෙනකොට එහම වෙලාවකදීම අභීතව මේ රට රැක්කේ අපේ හාමුදුරුවරු. එනිසා තමයි ලෝකේ තේරවාදී රටවල් අතර ලෝකේ ස්ථාපිත වෙච්ච බුදුදහම පවතින රට බවට පත් උනේ ශ්‍රී ලංකා ද්වීපයයි. ඒකට හේතුව ඔය මැලේසියාව බෞද්ධ රටක්, ඉන්දුනීසියාව බෞද්ධ රටක්, ඉරානයේ බෞද්ධ රටක්, ඉරාකයේ බෞද්ධ රටක්, රුවන්වැලි සෑය විවෘත කරනකොට හාමුදුරුවෝ 25000 රහතන් වහන්සේලා වැඩම කරපු රට තමයි ඉරාකය කියලා කියන්නේ. ඒ ඔක්කොම බෞද්ධ රටවල්. ඊගාට ඇෆ්ගනිස්තානය කියලා කියන්නේ බෞද්ධ රටක්. සේද මාවතේ තියෙන ලස්සන නිමාවටපත් කරපු බාමියන් බුද්ධ ප්‍රතිමා දිහා බැලුවාම ඒ සේද මාවතේ තිබිච්ච ඉතාම චමත්කාර ලෝකයක් මවිත කරපු නිර්මාණ ටික තමයි බාමියන් බුද්ධ ප්‍රතිමා කියලා කියන්නේ. මේ ශාසනය ආරක්ෂා කිරීමට විතරක් ගියපු නිසා ඒ රට ආරක්ෂා කරන්නත්, ජාතිය ආරක්ෂා කරන්නත්, ශාසනය ආරක්ෂා කරන්නත් භික්ෂුන් වහන්සේලා කැප නොවෙච්ච නිසා ඒ රටවල් සියල්ලන්ගේම බුදුදහම අතුගෑවිලා ගියා. එසා අපිට අපේ දෙනෙත් හමුවේදී පහුගිය වකවානුවේදී අපි දැක්කා බාමියන් බුද්ධ ප්‍රතිමා ටික මෝටාර් ගහලා විනාශ කරනවා. ඒ වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැහැ. නමුත් මේ රටේ එදා සුද්ධ ආපු වෙලාවේදී වාරියපොළ හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය සිංහල කොඩිය ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගල සිංහල කොඩිය ඔසවලා කිව්වේ තාමත් මගේ රට තොපෙට යටත් උනේ නැහැ කියලා අභීතව හඬපනා හඬ නගලා ඒ ජාතියේ නායකත්වය දීපු හාමුදුරු ඉතිහාසෙ හිටියා. ඒ නිසා තමයි අදත් අපි මේ ලෝකයේම තියෙන සුපිරිසිදුම තේරවාදී බුදුදහම් පවතින රට බවට පත් කරගන්න අපිට හැකියාව ලැබුණේ අන්න ඒ කැපවීමේ වගකීම නිසා. ඒ නිසා භික්ෂුවගේ කාර්යභාරය එහා ගියපු කාර්යභාරයක් අද භික්ෂුන් වහන්සේට සිද්ධ කරන්න වෙලා තියෙනවා. අද ඔබට මතකයි උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඔක්කොම ආක්‍රමණය කරගෙන යනවා. එදා ඔය කූරගල කියලා කියන්නේ කවුරුවත් ඔබට මතක ඇති කූරගල කියන්නේ කවුරුවත් දන්නේ නැති ප්‍රදේශයක්. ඒ කූරගල කියන ප්‍රදේශය තිබුණත් කවුරුවත් ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ කූරගල ගිහිල්ලා අපේ දායකයොත් ගියා ඒක සටන් කරලා අද අපි බේරගෙන අද කූරගලට පොය දවසකට බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන ස්ථානයක් බවට පත් වුණා කූරගල කියන පුදබිම. ඒකට නායකත්වය දුන්නේ අපි. තාමත් අපිට නඩු දිනනවා. කූරගල නිදහස් කරගෙන පන්සලත් හදලා ඉවරයි. ඒකේ සිංහයක් විරාජමානව ඉන්නව ඇතන. හැබැයි අපිට තාමත් ඒ නඩුවලට ගිහිල්ලා හැමදාම නඩුවලට රස්තියාදු වෙනලා තියෙනවා. ඒ රැක ගැනීම නිසා, රට රැක ගන්න ගියපු නිසා. ඒක අපේ කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒක තමයි ඒ අභියෝග මැද තමයි අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ගමන. ඒ නිසා අපි හිරේ දාපු වාර අනන්තයි අප්‍රමාණයි මේ ජාතිය ආරක්ෂා කරන්න ගිහිල්ලා. ඒවට අපි පැකිලෙන්නේ නැහැ. එදා වාරියපොළ හාමුදුරුවෝ සිංහ ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගල සිංහ කොඩිය එසෙව්වහම ඒ හාමුදුරුන්ට එදා මහානායක හන්ලා කිව්වා පිස්සු ඒ හාමුදුරුන්ට ටිකක් මොලේ අප්සර්. හැබැයි ඒ මහානායක හාමුදුරුවෝ ගැන නෙමෙයි අද කතා කරන්නේ.
වාර්ය බල හාමුදුරුව තමයි ජාතියේ විරුවාණන් විදිහට අපි තාමත් සනිටුහන් කරන්නේ. ඒ කාර්යභාරය අපිට පැවරලා තියෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ජාතික ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන කියපු මේ දේශපාලන සංවිධානය ජාතික සංවිධානය අපි කල්පනා කළා හැමදාම එන දේශපාලන පක්ෂය මොකද කරන්නේ අපිට සහයෝගය දෙන විපක්ෂය. විපක්ෂය සහයෝගය දෙන ආණ්ඩුවට විරුද්ධව වැඩ කටයුතු කරනකොට. හැබැයි හැමදාම අපිට උනේ දෝලනයේ වෙලා මේ පැත්තට ආණ්ඩු පිටවනවා මේ පැත්තට ආණ්ඩු පිටවුවට අපිට නායකත්වය සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහි කරගන්න කවදාවත් හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි කල්පනා කළා මේ ජාතික ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් බවට පත් කරලා මහතීර් මොහමඩ් ලෙදා මැලේසියාව කන පිට ගැහුවා වගේ ලී ක්වාන් යූලා එදා සිංගප්පූරුව කන පිට ගහලා අද ලෝකේ තියෙන ශක්තිමත් රටවල් බවට පත් කළා වගේ මේ ඉබාගාතය යන රටට නායකත්වය දීමේ කාර්යභාරය මෙන්න මේ අපිට තියෙනවා කියන වගකීම අපිට දැරිලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා අපේ ජාතික ව්‍යාපාරය අපි දේශපාලන පක්ෂයක් බවට පත් කරගන්න ඕනේ කියලා. ඒ නිසා අපි කල්පනා කරපු මේ ක්‍රියා කල්පනාව ක්‍රියාවන් නගන්න කටයුතු සිද්ධ කරලා අපිට පුළුවන්කම ලැබුණා. පහුගිය වසර තුරදී ලංකා ජනතා පක්ෂයේ නමින් දේශපාලන පක්ෂයක් මේ රටට දායාද කරන්න හැකියාව ලැබුණා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් දේශපාලන පක්ෂ කොයි තරම් තියෙනවද? 70 ගානක් තියෙන කවුරුවත් දන්නේ නැහැ දේශපාලන පක්ෂ. සමහර ඒවා විකිදෙනවා. සමහර ඒවා තියෙනවා කොහෙ කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ඒ බඳු දේශපාලන පක්ෂයක් නෙමෙයි අපි ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක් අපි කරන්නට ඕනේ. ඒ නිසා අපි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නෙමෙයි. දැන් අද තියෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ. අද කිසිම දේශපාලන පක්ෂයක දැක්මක් නැහැ. මොකද දැක්මක් නැහැ කියලා කියන්නේ? දැක්ම තියෙන්නේ ණය අරගෙන යපුම් මාර්ථිකෙන් ජීවත් වෙන රටක් මිසක් නිෂ්පාදන ආර්ථිකයට යන වැඩ පිළිවෙලක් මේ කිසිම දේශපාලන පක්ෂයක අපිට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා අපිට නිෂ්පාදන ආර්ථිකයට යන දේශපාලන පක්ෂයක් හදන්නට ඕනේ. ඒ හදන්න ඕන නිසා අපි කල්පනා කළා මේ දේශපාලන පක්ෂයේ ගමනට අවතීර්ණ කරන්න ඕනේ කියලා අරමුණු කරගත්තා. එනිසා අපි දන්නවා මේ රට සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ වෙනකොට එතු මේ රට වවන්න පටන් ගත්තා. නිදහස ලබා ගත්තට පස්සේ රට වවලා නිෂ්පාදන ආර්ථිකෙන් ගොඩ යන්න කියලා කල්පනා කළා. හැබැයි අපිට මතකයි ඒ යුගය සම්පූර්ණයෙන්ම එදා තිබිච්ච වැරදි වැඩපිළිවෙල නිසා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න කටයුතු සිද්ධ කළා. ඒකෙන් පස්සේ 6න් 5ක බලයකින් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපතිවරයා බවට පත් වුණා. නායකයා බවට පත් වුණා. එතුමා 78 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන විධායක ජනාධිපති බවට පත් වුණා. එතුමා කරදී මොකද කරේ? සිරිමාවගේ කාලේ ණය ගත්තේ නැහනේ. ජේ.ආර්. කරදී ණය අරගෙන ලෝකෙට ගිහින් ණය අරගෙන ගිහලා ඒ ණයෙන් මේ රට මිනිසුන්ට කන්න බොන්න කියලා දැම්මා. ජේ.ආර්. ණයගේ වන්න රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ණයගේ වන්න ප්‍රේමදාස ණය ගත්තා. ප්‍රේමදාසගේ ණයගේ වන්න රනිල් වික්‍රමසිංහ ණය ගත්තා. රනිල්ගේ ණයගේ වන්න චන්ද්‍රිකා ණය ගත්තා. චන්ද්‍රිකාගේ ණයගේ වන්න මහින්ද රාජපක්ෂ ණය ගත්තා. මහින්දගේ ණයගේ වන්න ඔක්කොම වෙනකොට මෛත්‍රී පාලසිරි සේනත් ණය ගත්තා. අන්තිමට ණය බරිත රටක් බිලියන 100කට ආසන ණය ප්‍රමාණයක් අට අද අපිට ලෝකේ ණයකාරය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ හැම එකම කරලා තියෙන යපුම් ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. අපි දකිනවා ලෝකේ වියට්නාමය කියලා කියන්නේ බිමට සමතලා වෙච්ච රටක්. ප්‍රපාදන වැටිච්ච රටක්. කන්න නැතුව මේ උණගස් තඹගෙන කාපු රටවල්. කොරියාව කියලා කියන්නේ ප්‍රපාදන වැටිච්ච රටක්. අපි කියනවා සමහරලාට ගෙවල් ගොඩක් දැක්කම කොරියාව වගේ කියලා. අද ලෝකේ හොඳම නිෂ්පාදන ටික ඇති වෙලා තියෙන මෙන්න මේ රටවලුනේ. වියට්නාමයේ අද දරදේශයේ නිෂ්පාදන 11.9ක් ජපානයේත් අභිභවා ගිහිල්ලා. ඊගාවට කොරියාව හොඳම ලෝකයේ සංවර්ධිත රටක්. අද ලංකාවට එන කියායි හුන්දායි LG Samsung ඔක්කොම කොරියන් නිෂ්පාදන. ඒ කියන්නේ අපිට වඩා ප්‍රපාදන 1000 මම අහලා තියෙනවා. මම මේ රටට ගියාම ඒ ජනාධිපතිවරයාගේ ගෙදරට ගියා. පොඩි ගයක් තියෙන මැටි ගහපු එතුමාගේ ගෙදරට ගියා. ගෙදරට ගියාම එතුමාගේ ඒකේ තියෙන පින්තූර ලංකාවෙන් මේ ඒ කාලේ මේ හාල් නම් යවලා දිනෝ එහෙට. ඒ මිනිස්සු ජීවත් වෙලා තින්නේ අපින් ආල් කාලා. අද මුළු රටම සශ්‍රීකයි. කොරියාවට ගිහලා ෆ්ලයිට් එකක් බස්සනකොට මුළු වටේම තියෙන හරිත වනාන්තර.
හැම තැනම වවල විදි වවලා හැම මේ ප්‍රධාන පාරවල් ලයිනෙත් විදි වවලා තිනවා ඊගාට ලෝකේ දින හොඳම තාක්ෂණික නිෂ්පාදන ටික තියෙන ඒ රටේ ඒ රටවල් නිෂ්පාදන ආර්ථිකයෙන් ගොඩ ගියා වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකයෙන් ගොඩ ගියා ඊගාට කොරියාව නිෂ්පාදන ආර්ථිකයෙන් ගොඩ ගියා අපි මොනවත්ක්ම ඕනේ නැහැ අපි කියන්නේ නිකන් ඉතියෝපියාව කියලා මු ඉතියෝපියන් කාර්යයක් වගේ කියලා කියනෝනේ දැක්කාම කෙට්ටු මිනිහෙක් දැක්කාම ඉතියෝපියාවත් අපිට වඩා 29 ගුණයකින් ඉහළට ගිහිලා තියෙනවා අපි අද ප්‍රපාතයටම වැටිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා හොඳ වෙලාවට IMF එකෙන් ණය නොදුන්නා නම් අපේ මිනිසුන්ට මහා පොළවේ පස් කාලා මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ ඒ තරම් තත්වයකට අද අපේ රට පත් වෙලා තියෙනවා ණය නැතුව ජීවත් වෙන්න බැරි රටක් බවට පත් වෙලා හැබැයි මේ එක එකටවත් නිෂ්පාදන ආර්ථිකය යන වැඩ පිළිවෙලක් නැහැ අපි ලෝකේ ප්‍රතාපවත් ජාතියක් අභිමානවත් ජාතියක් අපි අහස් කුස සිප ගන්න පුළුවන් මහා දයාගබ් නිර්මාණය කරපු ජාතියක් රුවන්වැලි සෑයේ තින්තටි මෙච්චර තාක්ෂණික හැකියාවක් තියෙන ලෝකේ තාමත් බෑ රුවන්වැලි සෑයේ තින්තටික ගා ගන්න මේ ඊටාම කෙටි කාලයක් තුලදී ඊගාට මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කාලේ ඔය මාලිගාවල බුද්ධ ප්‍රතිමාව කඩි 38ක් උසයි තනි කළු ගල් බුද්ධ පිළිමයක් ඔක බිමට සමතා බිමට වැටිලා තිබුණේ ඕක කෑලි හතරකට කපලා කොන්ක්‍රීට් එකක බස්සලා තමයි මාලිගාවල බුද්ධ ප්‍රතිමාව ඔසවලා තියෙන්නේ අපේ දිසාපත්තුමා දන්න ඇති එනිසා ඒ බුද්ධ ප්‍රතිමාව එච්චර ඒ කාලේ මොනතරම් හැකියාවක් අපිට තිබුණා තාක්ෂණයක් අපිට තිබුණාද ඒවා ඔසවන්න අද පුළුවන් මේ ඔසවන තනියෙන් කෑලි හතරකට කපලා එසෙව්වේ ඊගාට සීගිරිය ගැන ඔබ දන්නවා. ඊගාට ලෝකයක් මවිත කළ මහා අභිමානවත් ශිෂ්ටාචාරයක් තිබිච්ච ජාතියක් තමයි සිංහලයෝ කියලා කියන්නේ. අපි දෙවනි වෙනව නම් දෙවනි වෙන්න ඕන ඊශ්‍රායල් කාර්යන්ත විතරයි. ඒ නිසා ඔබ බලන්න නේද? මහා පුදුම පුදුම හැකියාවක් නැතුණු තාක්ෂණය බලන්න වාරි තාක්ෂණය. දැන් බලන්නක අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මහා වනස්පතියක් ಉಪಯೋಗ කරගෙන තමයි කේන්ද්‍ර කරගෙන තමයි මහා ජලකඳක් නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රඳා පවතින්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් වටේ මහා ජලකඳක් තියෙනවා කියලා හිතන්න පුළුවන් බලන්නක බෙල්ලන්විල වැව ගිහිල්ලා වටේට කොන්ක්‍රීට් වනාන්තරයකින් වට වෙච්ච මහා ශස්ත්‍රීයක වැවක් තියෙන ප්‍රදේශයක් තමයි බෙල්ලන්විල කියලා කියන්නේ අර හොරුට කියන දියවන්නාව ඒත් එහෙමයි කවදාවත් හිඳෙනවා අනිත් සියලු වැව විඳුනත් හිඳෙනවා දේවා ඒක තමයි අපේ වාරි තාක්ෂණය කියලා කියන්නේ ඕක අර ආමට්ලේට් එකකින් මේව කළා තියෙන්නේ මොකද්ද අලි දාලා ඔක තලලා මහා විශාල වැව් කට්ටක් තියෙනවගේ ඒක ඒවා විනාශ කරා සමහර අය පහුගිය කාලේ ඔය වැව් කට්ටේ කවදාවත් වතුර ටික හිඳෙන්නේ නැහැ අපි කියවනේ රළපනා විනාශ කරනකොට පොළොන්නරුව ඒව කරන්න එපා කියලා රළපනාව කියලා කියන්නේ මොකද්ද ඕකේ තමයි අපේ සම්පූර්ණයෙන්ම දියපාර උඩට නොයා වාෂ්ප නොවන නොදී රහගත්තේ ඌවයි. ඕක තමයි අපේ තාක්ෂණය. තාම ලෝකයක් දන්නේ නැහැ මේවා. ඒ නිසා ඒ අභිමානවත් හැකියාව තියෙන ජාතිය තමයි සිංහලෝ කියලා කියන්නේ. ඒ නිසා අපි කිව්වේ ඊශ්‍රායල තමයි වැඩිම පේටන් බලපත්‍ර ටික තියෙන්නේ. ඊශ්‍රායල කියලා කියන්නේ මහා කළුගල් ගොඩකින් කඳු වලින් ගල් වලින් කාෂ්ඨ වෙච්ච බිමක් තියෙන රටක්. විදෙව්වන්ට යන්න රටක් නැතුව ඒ රට අල්ලගත්තා අල්ලගෙන ඒ රට මුළු රටම නිෂ්පාදනය කළ වෙලා අද ලෝකේ කාබනික නිෂ්පාදනයෙන් ඉහළ තැනකට පත් වෙලා තින්නේ ඊශ්‍රායලය ඒ තරම් අභිමානවත් රටවල් බවට පත් කරා ඒ මිනිස්සු එසාද අපි ඔය සියල්ල අභිමවාගේ පුජාතියක් අද අපි නිකම්ම බවට පත් වෙලා තියෙන නිසා මේ නිකම්ම බවට පත් වෙලා අපි අනුන්ගේ දෙයට ඉරිසියා කරගෙන අනුන්ගේ දෙයට බැන බැන අනුන්ගේ දේවල් විනාශ කර කර මේ රට විනාශ කරන්න අපි කටයුතු සිද්ධ කරන නිසා අපි පහුගිය වකවානුවතුලින් දැක්කේ ඕක මේන දේශපාලකව කවුරුවත් නිෂ්පාදන ආර්ථිකයට යන වැඩපිළිවෙලක් නැහැ. ඇයි අපිට බැරි අපේ O level A level හැරයන් ළමයි ටික අද අම්මලා තාත්තලා කල්පනා කරන මොකද්ද මුන්ට කරන්න කියලා රැකියාවල් නැහැ. රටේ නායකයෝ ඉන්නෝ නම් මේ උන් ටික ඔක්කොම අරගෙන ඉවර වෙලා හමුදාවට බාර දීලා කුෂිකර්මාන්තේ පුහුණු කරන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම බිම් ටික වස්ත්‍රික බිම් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැ. ඒ වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඊගාට සත්ත්ව නිෂ්පාදනයේ අපිට කිරිපිටි වල ඩොලර් බිලියන 2.6ක් යනවා අවුරුද්දකට. අපිට පුළුවන් අක්කර දහස් ගණනාවක් නිකන් බිම් මුඩු වෙච්ච බිම් බවට පත් වෙලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයකට යන්න සත්ත්ව නිෂ්පාදනය අපිට ඇති කරන්න පුළුවන්.
මේ සසුරතා සතුන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊගාවට අද මේෂන් වැඩක් කරගන්නේ මේෂන් බාස් කෙනෙක් නැහැ. ඊගාවට වඩු වැඩක් කරගන්න වඩු බාස් කෙනෙක් නැහැ. ඇයි මේ ටික ඔක්කොම අරගෙන ඉවිල්ලා මුන්ට හැකියාව දීලා පුහුණුව දීලා බැරිද කරන්න? පුළුවන්. ඒවට යන්නේ නැහැ පාලකෝ. ඇයි? උන්ට ණය ගහ ණය අරගෙන ඉවිල්ලා ගානක් ගහ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සීනදී සීනි ටික පෙට රටෙන් ගෙනල්ලා තමන්ගේ සාක්කුවට සල්ලි දා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම එකම කරන්නේ සම්පූර්ණ මේ යැපුම් මාර්ථිකෙන් ජීවත් වෙලා එදා වේල ගැට ගහගෙන තියාගෙන ඉඳලා ඊළඟ ආණ්ඩුවට බාර දීලා යනවා. ඒ නිසා අපි කල්පනා කළා මේකට නායකත්වයක් දෙන්න ඕනේ. ඒ නිසා ලංකා ජනතා පක්ෂය අපි බිහි කළා. මේ වෙනකොට ඇත්තටම තරුණ පිරිසක් හොඳ තරුණ පිරිසක් හොඳ ජව සම්පන්න පිරිසක් පුදුම කැපකිරීමක් කරගෙන වැඩ කරන්න පුළුවන් දිවාරය නිදි මරාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ පිරිසක් අද අපි හදලා තියෙනවා මේ කෙටි කාලය තුලදී. ඒ නිසා අපි දන්නවා ව්‍යාප්ත කරගන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් තුලදී ගම්බිම් මට්ටමෙන් අපි ගිහිලා අපේ තරුණ පිරිස ගොඩනගලා මේ රට ශාස්ත්‍රීය රටක් බවට පත් කරන ප්‍රධාන දේශපාලන ප්‍රවාහය බවට පත් කරගන්නට අපිට හැකියාව තියෙන නිසා තියනවා කියලා අපි සාක්ෂුදක්ෂි අපිට පැහැදිලි. ඒ නිසා ඉදිරි වසර දෙක තුන කාලය තුලදී මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය බවට පත් කරලා මේ රට නිෂ්පාදන ආර්ථිකයෙන් ගොඩනගෙන රටක් බවට පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. හැබැයි බලන්නකෝ අද මොනවද කරන්න කියලා අපේ මිනිස්සු මොනතරම් මොඩ ජාතියක්ද කියලා කියනවනම් ලෝකේ ණය වෙච්ච රටක් අන්තිම ණයක දෙන්න හදන්නේ දැන් අන්තිම මේ අන්තිම මොනවද මේ මැරෙන්න යන එකට අන්තිම මේ වතුර පොද දෙන්න හදන්නේ දැන් මූ මොකද කරන්නේ ඒ වතුර එක බොන්නේ නැතුව මූ ඒකත් තියාගෙන නටනවා මොනවද කරන්නේ IF එකේ ණය හම්බ වෙනවා මූ දන්නේ නැහැ මොඩයා මූ ගිහිල්ලා රත්ඤ්ඤ පත්තු කරන ඒ සල්ලි ටිකත් අරගෙන දැන් ඌවත් ගෙවන්න එපා අපි ඌවත් ගෙවන්න ඕන අපි ඊගාවට මේ පැත්තෙන් ගිහිල්ලා බැලුවාම සම්පූර්ණයෙන්ම දැන් මේ ණය ගත්තා මොනවද කරන්නේ ඔන්න දැන් රාජ්‍ය සේවකයන් ණය සල්ලි දෙනවා දැන් මේ හම්බෙච්ච අන්තිම සල්ලි ටිකෙන්වත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැ අඩුම ගානේ අර කන්දලේ සීනි කර්මාන්ත ශාලාව වහලා තියෙනවා. ඕකේ සීනි මෙට්‍රික් ටොන් 38000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපිට යන්නේ 42000යි සීනි මෙට්‍රික් ටොන් අපිට අවුරුද්දකට යන්නේ. හිඟුරාණක් අරලා මේ සීනි කර්මාන්ත සීනි ටික අරලි ඉවරලා පටන් ගත්තනම් අඩුම ගානේ සීනි ටික හරි තියෙනවා ඒකෙන්. අර අර අපි අර අරේ ගොඩ ගැහුවා ණය අරගෙන මොකද්ද නෙළුම් කුල්ලන කියලා එකක් කෝටි ගණනාවක් ඒ නෙළුම් කුල්ලට ගියා. ඔය සල්ලි ටික අරගෙන ඉවරලා අපි ණය ගත්ත වෙලාවේ අර ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි 20ක් සුද්ධ කරලා ඉවර වෙලා ඩොලර් ඩොලර් 45ට දෙනවා 43ට තිබුණා ඩොලර් බැලල් එකක් ඩොලර් 45ට තිබුණේ. ඒ වෙලාවේදී ඩොලර් අර මේ ටැංකිය සුද්ධ කරලා ඉවර වෙලා තෙල් ටිකක් ණයට අරගෙන ඉවරලා අරගෙන අර සල්ලි වලින් ගත්තනම් එක මෙට්‍රික් ටොන් 36000ක් ගහන්න පුළුවන් එක ටැංකියකට. ටැංකි 10ක් ගැහුවනම් 360000ක්. 360000ක් ගැහුවනම් ලෝකේ කොයි රටේ යුද්ධ තිබුණත් අපේ රටට තෙල් අවශ්‍ය නැහැ. මේ තෙල් තියෙනවනේ. අපෝ එහෙමනේ කරන්න දෙන්නේ. දැන් මේ කරන්නේ මේ උන් ණය අරගෙන ඉවර වෙලා සම්පූර්ණයෙන්ම අර පාර්ලිමේන්තු නඩත්තු කරනවා. ඒකට අර පිළිින් නැව ටික මොනව හරි සොච්චමක් හම්බෙලා ඌ කෑ ගන්නවා. රතිඤ්ඤ පත්තු කරනවා. ඌ දන්නේ නැහැ දැන් මොකද කරන්නේ ඔන්න මැතිඅමිතුරුන්ට හෙට අනිද්දා වාහන ටික ගේන්න පටන් ගනි. ඇයි ණය හම්බුණානේ? ඊළඟට මැතිඅමිතුරුන්ට අත්තිකාර දීම නාදෙයි. ණය හම්බුණානේ? අර ඌ රතිඤ්ඤ පත්තු කරගෙන තාම ඉන්නවා. ඌට රතිඤ්ඤ ඇඟ වටේම ඔතාගෙන පත්තු කරගත්ත ඊට වඩා හොඳයි. ඊගාවට මැතිඅමිතුරුන්ගේ වරප්‍රසාද ටික දෙනවා. ගෙවල් කුණිත් දෙයි. මැතිඅමිතුරුන්ට හොර රහසේ වැඩිපත් වැඩි කරයි. ওই ටික තමයි ඔකෝ කරගන්නේ. ඊට පස්සේ මුන්ගේ දරුවෝ සංචාරවලයයි. මේ තියෙන දේශපාලන පක්ෂවලට එහෙම එකක් නෑ මුන් ඔක්කොම මේ මහා පාරට ඇවිල්ලා අපේ විශ්වවිද්‍යාල කොල්ලයට විශ්වවිද්‍යාල කියලා ඉගෙනගෙන ඉන්න දෙන්නේ නෑ. ඔය ඉන්න ඔය සමාජවාදී කියන දේශපාලන පක්ෂවල නායකයෝන්ගේ දරුවෝ කොහෙද ඉගෙන ගන්නේ? එංගලන්තේ. මුන් එහේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙත් කියලා මෙහෙ සල්ලිවලේ. තාත්තා හම්බ කරන්නේ මේ තාත්තට පැටුපත් හම්බෙනවා. තාත්තට යාළුවොත් එනවනේ. නා යාළුවනේ මේ සහෝදරයොත් දෙනවා. උන්ට අඳින්නත් දෙනවා. බලන ෂර්ට් එකේ ගාන කීයද? රුපියල් 80000ක ෂර්ට් එකක්. උන්ට නිකන් දීලා. උඩ ඒවත් නිකන් දෙනවා. මෙහෙ තෙල් ටිකක් ගහලා දෙනවා. රා පාර්ලිමේන්තුවෙන් වැටුපත් ගන්නවා. ඊගාවට නිවාස දීමනා ටිකක් ගන්නවා. අරගෙන ඉවරලා උන් කරන්නේ මොකද? මේ ඉන්න තරුණ පිරිස බස්න පාරට. ඌ ගහ ඌ ගිහිල්ලා ඉවරලා ගුටි කාලා අන්තර හිරේවි ලඟ වැටෙනවා. මුංගේ දරුවෝ ටික ගිහිල්ලා එංගලන්තේ සුරසම විදගෙන තමන්ගේ ජීවිතය ගත කරනවා. උන්ගේ ධර්ම මම දැක්ක ඊයේ පෙරේද හොඳට මේව ගිහිල්ලා ගෑරුක වලින් කාලා උන් ඔක්කොම සෙට් එක සතුටින් ඉන්නවා.
අපි දුකෙන් හිටියට උන්ට දුකක් නැහැ සතුටුන් සතුටුයි තාත්තා මේ අම්බ කරනවානේ ඇයි නෑ නෑ යොත් දෙනවා මේවත් දෙනවා හොඳම ආර්ථිකයේ තියෙන හොඳම දේශපාලන පක්ෂි බවට පත් වෙනද බිලියන ගාණක් තියෙන මං හිතන්නේ දේශපාලන පක්ෂි ඒ නිසා පෞද්ගලික වශයෙන් අපිට මේ මඩ ගහන්න උමනා නෑ මේ අපි දකින්න දෙයක් නේ ඒගොල්ලෝ කියනවා බලන්නකෝ ඒගොල්ලෝ කියන ආණ්ඩුවක් ආවම ඒගොල්ලෝගේ මොනවද කරන්නේ කියලා කියන්නේ ඒගොල්ලෝ කියන අපේ ආණ්ඩුවක් ආවම අපි පඩි ගන්න නෑ අපි වාහන ගන්නෙ නෑ යකෝ ඒ කාලෙ වෙනකන් ඉන්න දෝකට පඩි ගන්න නැත්තම් දැම්ම කියන්නේ බෑ අපි හතර දිනාට පඩි එපා අපි හැම හතර දිනාට ගෙවල් දීම නා එපා ලක්ෂ ගාන දෙන ඒවා අපි හතර දිනාට දෙනවා 265000ක ඉන්ධන දීම නා අපිට ඒව එපා දෙහෙම එපා කියන්නේ දැන් මේ Tamanට හතර දිනක් ඉන්නකොට යකෝ කරන්න බැරි දේ ආණ්ඩුවක් අහම කරයිද මේගොල්ලෝ නෑ ඔය බොරුව හැමදාම ඔයගොල්ලෝ කරේ බොරුව අර අංගුත්තර නිකායේ චතුත්ථක නිපාත දිනෝ චත්තවලහක සූත්‍රය කියලා සූත්‍රයක් ඒකේ තියෙනවා ගච්චිතානෝ වාසිතා ගර්ජනය කරන කළු කරනවා බෙන ගහනවා අකුණු ගහනවා දැන් අපි හිතන දැන් ධාරාණි පාත වැසි වැටි කියලා මුණ වැස්සද වැස්සක් නැහැ අන්න ඒ වගේ තමයි ඒ කියන කට්ටියත් ඔය ඔය සමාජවාදී දේශපාලන පක්ෂ ඇවිල්ලා දෙනවා පළු පැලෙන් අපි හිතන මේගොල්ලෝගේ ආණ්ඩුවක් ආව උතරි පවුගිදාද රැල්ලට හැදුනේ අර ඔය රැල්ල බලාගෙන තිබුණ ආණ්ඩුවක් හමුණා නම් මන්ත්‍රී ආසන 42ක් අරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කාලේ ඇමතිකම් පහක් ගත්තා කුෂිකර්ම මාත්‍යාංශය ගත්තේ කවුද කියලා දන්නව නේද අනුර කුමාර දිසානායක මැතිතුමා එක වැවක් හැදුවද ඈ කෝටි ගණනක් වියදම් කළා ප්‍රචාරක වියදම් එක වැවක් හැදුවේ නැහැ මේවා තමයි වැඩ ඒ නිසා බොරු හොය කරන්නේ ඒ නිසා ඒගොල්ලෝගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා අපිට යන්න සිද්ධ වෙලා තියෙන අලුත් ගමනක් අලුත් ජවයක් අපට අවශ්‍යයි පිරිහිච්ච දේශපාලකෝ අපි ගාව නැහැ අපි අලුත් පිරිසක් මේකට එකතු කරගෙන නව ගමනක් නිෂ්පාදනාර්ථිකයෙන් රට ගොඩනගෙන වැඩ පිළිවෙලක් අපිට තියෙනවා දැක්මක් තියෙනවා ඒ නිසා අපේ කාලයකදී තරුණ පිරිස ඉබාගාත යන්නේ නැහැ තරුණ පිරිසට ඕ ලෙවල් ඒ ලෙවල් හැර යනකොට මුන්ට රැකියාවල් දෙන මේ රටේ රට වෙනුවෙන් වැඩ කරන්න ඊගාට අපේ රටක් කාලය තුලදී මැරවරයෝ නැහැ අපේ රටක් කාලය තුලදී ස්ත්‍රී දූෂකයෝ නැහැ අපේ රටක් කාලයේ මහා මද්‍රව්‍ය ආවරණකාරයෝ නැහැ එහෙම තොරවෙච්ච දඬුවම් හොදට තියෙන රටක් නිෂ්පාදනය කළ මේ රට ගොඩනගන්න පුළුවන්කම තියෙනවා අඩුම ගානේ ඔය ඉන්න මම දැක්කන අද මේ මිනි මොකද මේ මිනි මරුවන්ට දෙන වැරදි කරන දෙන උපරිම දඬුව මිනි මරුමත් අයින් කළ හිට දඬුවම් කියලා තව ටිකක් මිනි මරුම් වැඩි වෙනවා තව ටිකක් දූෂණ වැඩි වෙනවා මේ රට හදන්න නම් හොඳ නීතියක් තියෙන්න ඕනේ ඒ නිසා මේ අනවශ්‍ය නීති හදලා වැඩ නැහැ දැන් අන්න අගමැතිතුමා ජනාධිපතිතුමා අලුතෙන් නීතියක් හදාගෙන එනවා මොකක්ද ත්‍රස්ත විරෝධී පනත දැන් ඒකේ මොකද වෙන්නේ මින්පස දේශපාලකයන්ට ගරහන්න බෑ හොරාගෙන කිව්වොත් අරගෙන ගිහලා දාන කූඩුවේ මින්පස දේශපාලන පක්ෂ හොර බොරු කිව්වොත් දේශපාලන පක්ෂවල හොරා දැන් හුරු වෙන මහා පරිමාණ හොරු ටික ඉන්නානේ ඔක හොරා කාපු අය ඔක්කොම එකතු වෙලා ඉන්නේ ඔය මින්පස දැන් දැනටත් අපිට හොරා කියලා කියන්න පුළුවන් දැන් සමහර මහින්ද රාජපක්ෂලා කෝට් බය බැසිල්ට හොරා කියලා කියන්න පුළුවන් නේ තාම ඉදිරි කාලය තුලදී හොරා කියලා කිව්වොත් ඇදගෙන ගියා දැම්මා මාධ්‍යවේදී අපි දැන් ඒ කියපු එක වීඩියෝ කරගත්තා නම් එතුමාට ගත්ත යන්න හම්බෙන්නේ එතුමාත් අරගෙන ගිහලා කූඩුවට දානවා ඒ වගේ පනතක් තද ඒ කියන්නේ මොකද්ද මේ කරන්නේ මේ IFM ණයත් අරගෙන ඉවරලා අපිව හිර කරලා අන්තිම උගල කරන්නේ කතා කරන්න බැරි වෙන කටත් වහලා අපිව මේම මරලා දාන තමයි මේ සූදානම් ඒ නිසා මේ ත්‍රස්ත විරෝධී පනත කියලා කියන්නේ ඉතාම භයානක ඉතාම දරුණු ගණේ පනතක් ඒ විතරක් මේ දේශපාලකයන්ගේ ආරක්ෂාව තරගෙන ගන්නේ මේ පනතක් විදිහට තමයි දකින්නේ. ඒ කියන්නේ බුලට් රූෆ් එකක් දාගන්නවා වගේ තමයි මේ ත්‍රස්ත විරෝධී පනත කියලා කියන්නේ. ඒ නිසා ඒවා අපි කියන්නේ ඔබතුමන්ලාට මේ ත්‍රස්ත විරෝධී පනතවල් අපිට වැඩක් නැහැ. මේ වැරදිකාරයන්ට ඕනනම් දඬුවම් දෙන තාමත් තියෙනවා. කෝටාභය කොන්ද නැතුව කෝටාභය කියයි කියලා අපිට ඒකේ වගකීමක් බාර ගන්න බෑ කාටවත්. ඒ නිසා ත්‍රස්ත විරෝධී පනත කියන එක නෙමෙයි අපිට හදා ගන්න ඕනේ මේ රට සංවර්ධනය කරා යන රටක් බවට පත් කරගන්න. කටයුතු සිද්ධ කර ගැනීම අවශ්‍ය වෙන නිසා ඒ දැක්ම ඒ අරමුණ ඒවා වහාම අයින් කර ගන්න කියලා අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඊට අනිත් කාරණා තමයි දැන් පහුගිය දවස්වලදී ඔය මේ අරගලයක දෙකක් හැදුවානේ. ඒකෙන් බිහි කරපු නායකයා කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා කවුද ඒ අරගල භූමිය නිර්මාණය කරේ? අරගල භූමිය නිර්මාණය කරේ ඔය LTT ඩයස්පෝරා. ඒගොල්ලොයි ඊගාවට ඔය මූලධර්මවාදී මුස්ලිම් සංවිධානයයි ඔය මේ කතෝලික පල්ලිය ඔක්කොම එකතු වෙලා කතෝලික පල්ලි කියන්නේ මේ හැම සමස්තය නෙමෙයි සමහර නායකයෝ හිටියේ ඒවයි ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි නිර්මාණය කරේ මොකක්ද උනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගෙනාවා
රනිල් වික්‍රමසිංහ මහත්තයා වලයට ගෙනහම එතුමා මොකද කරන්න? යුතුයකම් කරන්න එපායි. තමන් ජනාධිපති කරාම යුතුයකම් කරන්න එපායි. එතුමා මොකද කරේ? ආපු ගමන්ම ඩයස්පෝරාවේ තහනම් සංවිධාන 6ක් තහනම් ඉවත් කරා. නේනුවන් මහත්තයා. ආයි කරා. ඊගාවට මරාගෙන මැරෙන කාඩර් එකේ 350ක් එළියට දැම්මා. ඊගාවට සර්වපාක්ෂික සමුළුවක් තිබ්බා. සමුළුවක් දීලා අර විරුද්ධ වෙච්ච යුද්ධ ජයග්‍රහණය කර අර මහින්ද රාජපක්ෂ අති ඉස්සුව සර්වපාක්ෂික සමුළුවට එකතු වෙලා 13 බලාත්මක කළ දෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අපි දන්නේ නැතුණාට උතුරු නැගෙනහිර මේ වෙනකොට සම්පූර්ණයෙන් ඉදන් බෙදා දීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන නුවන් මහත්තයා කොච්චර ප්‍රමාණයක් දැන් දැනුන දෙනවද? ඈ ඈ තව 4000 ඉතුරු ඇති ඔක්කොම දීලා තින් දැන් හරිනේ ඩයස්පෝරාවට උමනා ටික එල්ටීටී ත්‍රස්තවාදයෙන් අර යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච එක රිදී බන්දේසිය තියලා අරගල භූමිය විසින් නිර්මාණය කරපු නායක දැන් ලබා දෙමින් පවතුන. දැන් ඉතින් හරිනේ දැන් දැන් ඉතින් මොකද කරන්නේ? මේ අහිංසක මිනිසුන්ට මුකුත් කියන්න බෑ. අහිංසක මිනිස්සු හැමදාම මේ පැතර දෝලන වෙනවා, මේ පැතර දෝලන වෙනවා. එනිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට නායකත්වය දීලා මේ රට හදන්න වැඩපිළිවෙලක් අපි හැකියික්මනින් ගන්න කටයුතු කරන්න අපි සූදානම් වෙන නිසා අපිට නායකත්වයට ඔබ හැමෝම මම නායකයෙක් කියලා මේක නෑ. ඔබ හැමෝම නායකයෝ මේක. ඒ නිසා සමහර ජිරු නායක වෙනස් තන්දික එහෙම නෙමෙයි. අපි වැඩපිළිවෙල හදලා තිනු වැඩපිළිවෙලත් එක්ක එකවන්න පෙළ ගැහිලා යන්න කටයුතු කරන්න කියන කාරණාවත් ඉල්ලමින් විශේෂයෙන්ම අපිට මේ ගොඩනැගිල්ලත් ලබා දුන්නේ ඒ දුන්නු මහත්යාර ඉදින් මම ස්තුතිවන්ත වෙනවා. බොහොම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපිට මේ මේ කටයුතු සිද්ධ කරලා එතුමා මහා පුදුම කැපකිරීමක් කරන තරුණයෝ. ඉතින් ඒ වගේ හොඳ තරුණ පිරිසක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ නම කිව්වට කමක් නැද්ද කියලා. අපේ භාණ්ඩාගාරිකතුමා මේ ඉන්නේ. මෙතුමා අපේ දේවප්‍රිය මහත්මයා තරංග. අපේ භාණ්ඩාගාර එතුමා තමයි මේ ගොඩනැගිලි තනිකරම අපිට ලබා දුන්නේ. ඒ ලබා දීලා මේ ඉක්මනින් මේ මේකම හදලා අද විවෘත කරන්නත් මේ හරි ගස්සලා දුන්නේ. එතුමාට බොහොම පිං. ඔබතුමා මේ ජාතිය වෙනුවෙන් කරන ණය ගැව්වා ඔබතුමා. මේ රටක් වෙනුවෙන් ණය තමන් උපන්දි මේ ණය ගැව්වයි කියලා ඔබතුමාට කියන්න පුළුවන්. මොකද මේ නගර ගොඩනගන මේ ගමනට මහා විශාල ශක්තිය බවට පත් කරන ඔබතුමා කටයුතු සිද්ධ කිරීම පිළිබඳව ඔබතුමාටත් ඔබතුමා හැදුව වැඩ දෙමව්පියන්ටත් අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඊගාට නිදහස් නිවාල් රටක් සංවර්ධන නිෂ්පාදනයෙන් ආර්ථිකයෙන් දියුණු වෙන ලෝකයේ ශක්තිමත් මාර්ථිකයක් ගොඩනගාගත රටක් බවට පත් කරගන්නට අපි හැම දෙනාටම ශක්තිය බලය හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ සහසම්බන්ධ වෙච්ච හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පෙම ඉදිරිපත් කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවායි ප්‍රාර්ථනා කරනවා. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්